ඊට පස්සේ මේක තමයි වැදගත්ම දේ. මම කියන්නේ දැන් තියරි ටික කතා කරලා ඉවරයි. කියන්නේ හිස්ටරි සම්බන්ධ තියරි ඒ දේවල් කතා කරලා ඉවරයි. මේ දැන් බලමු අපි කොහොමද එන්වයර්මන්ට් එක සෙටප් කරගන්නේ කියලා. ඒ කියන්නේ එන්වයර්මන්ට් සෙටප් කරනවා කියලා කියන්නේ අපි දැන් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් මොනවා හරි එක වැඩ කරනවා නම් අපේ මැෂින් එකක් තියෙනවනේ. ওই මැෂින් එකේ ඕක වැඩ කරන්න පුළුවන් කියලා අපි හදා ගන්නවා. හරි. එතකොට එකක් තමයි දැන් අපිට කෝඩ් කරන්න පුළුවන් ඔන්ලයින් C කම්පයිලර් කියලා කියවලා ඔසේ. මේ ඔන්ලයින් කම්පයිලර්ස් තියෙනවා. ඒයින් මොකක් හරි යූස් කරන්නත් පුළුවන් අපිට. ඔන්ලයින් C කම්පයිලර් කියලා දුන්නා පස්සේ අපිට මොන මේ මේ තියෙන ඔන්ලයින් කම්පයිලර්ස් මේ මෙගම්. හරි. එතකොට මේ වගේ එකකින් අපිට කෝඩ් කරන් යන්න පුළුවන්. එතකොට අපේ ලෝකල් මැෂින් එක මුකුත් සෙටප් කරන්න අවශ්‍ය නැහැ. මේකේ අවශ්‍ය දේවල් කරලා රන් කරගන්න තියෙනවා. එහෙම කරන්න පුළුවන්. හරි. එහෙම නැත්තම් අපිට පුළුවන් මොනවා හරි ID එකක් යූස් කරන්න. ID එකක් යූස් කරනවා කියලා කියන්නේ අපි ලෝකලි අපේ මැෂින් එක සෙටප් කරලා ওই වැඩේ කරගන්න පුළුවන්. එතකොට එක්සම්පල් අපිට ගොඩක් ප්‍රසිද්ධ IDs දෙකක් තියෙන එකක් තමයි කෝඩ් බ්ලොක් සහ Dev C++. හරි. එතකොට මම දැනටමත් කෝඩ් බ්ලොක්ස් කියන එක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මම මේක ඉන්ස්ටෝල් කරන දිහා සෙමිනේ එකදී කතා කරා. හරි. මම හිතනවා මේක ඔයාලා ඉන්ස්ටෝල් කරලා ඇති කියලා. ඉන්ස්ටෝල් කරලා නැති කෙනෙක් ඉන්නවනම් මොකද කරන්න ඕන? ටයිප් කරන්න download code blocks කියලා. හරි. ඊට පස්සේ මේ පළවෙනි link එකට යන්න. පළවෙනි link එක ගිහලා මම මේ link එක දාන්නම් group එකට. download the binary release ගිහිල්ලා මෙතනින් ඔයාලා download කරගන්න ඕන. දැන් ඔයාලගේ windows නේ තියෙන්නේ. මේ windows කියන එක click කරලා ඊට පස්සේ මෙතනට එනවා. මෙතනින් ඔයාලා download කරගන්න ඕන. දැන් ඔයාලගේ 64 bit ද 32 bit ද කියන version එක අනු ගොඩක් අර තියෙනවා 64 bit එක. හරි. 64 bit නම් ඔයාලා අනිවාර්යෙන් අපි ගන්න ඕන. එන්නේ 4 වෙනි එක. හරි. මේ 4 වෙනි එක ගත්තට පස්සේ තියෙන වාසිය තමයි අපිට compiler එක manually දාන්න අවශ්‍ය නැහැ. ගොඩක් අර තියෙන ප්‍රශ්න තමයි මේක manually setup කරනකොට මේ compiler එක manually දා ගන්න එනවා environment ප්‍රශ්න එනවා. හරි. එතකොට අපි කරන්නේ මොකද්ද? මේ උඩින් තියෙනයක් ගත්තොත් සමහරලාට ඔගේ compiler එක setup කරලා නැහැ. ඒක නිසා ඔයාලට වෙනම මේ compiler එක මේදී වෙනම compiler එක ඔයාලට දා ගන්න වෙනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම මේක compiler එකත් එක්ක තියෙන එකම දා ගන්න. එතකොට ලේසියෙන් හරි. හරි. compiler එකත් එක්ක තියෙන එකම දා ගන්න. ඒක දාගත්තාට පස්සේ ඔයාලට මේක run කරගන්න පුළුවන්. හරි. මෙතන මෙන්න මෙතන කෙලින් මේ sourcefog.net එකෙන් හරි මේ පොසබ්යෙන් හරි කොහෙන් හරි මේක download කර ගන්න. මේ click කරලා පස්සේ auto මේක download වෙන්න පටන් ගන්න. හරිද? ඒක download වෙන්න පටන් ගත්තාට පස්සේ මම පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට code box ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ MinGW එකත් එක තමයි මේක තියෙන්නේ. මේ MinGW කියන්නේ මොකද්ද කියලා මම පැහැදිලි කරන්නම්. මේක තමයි අතරම අපේ compiler එක. එතකොට මේ code box අපි install කරනකොට ඔටෝම MinGW එකත් install වෙනවා. හරි. මේක double click කරලා ඉවරලා ඔයාලට මේක install කරගන්න පුළුවන්. හරි. අනිත් software එක තමයි අනිත් ප්‍රසිද්ධ software එක තමයි Dev C++. හරි. මේකත් ගොඩක් හොඳ software එකක්. කට්ටි පාවිච්චි කරන software එකක්. හරි. එතකොට Dev C++ download කියලා ගන්න. ඒකෙත් මේ Dev C++ download sourcefog.net එකෙන් download කරගන්න තියෙනවා. ඔටෝ download වෙනවා. හරි. ඔක් click කරාට පස්සේ මෙතන download කියලා තියෙනවා. ඉතින් මේක මේ දුන්නට පස්සේ ඔකට download වෙන්න පටන් ගන්නවා. මම මේ දෙකේ links දෙක දාන්නම් ඔයාලට chat එකට. ඉතින් ඔය දෙකෙන් ගිහින් ඉවරලා ඔයාලට ඔක download කරගන්න පුළුවන්. එකෙන් මේ download වෙන පටන් ගත්තා. ඒකේ dev මේ අරග තරම් මොකද්ද? code box තරම් megabyte ගණක් නැහැ. MB48යි තියෙන්නේ. අරක නම් 100 ගණක් තිබුණා. හරි. ඉතින් ඔය දෙකම අපිට දාගෙන ඉවරලා වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඔක මේ දැන් dev C++ download කරාට පස්සේ ඒකත් මම පෙන්නන්නම්.
මෙන්න මේ විදිහ තමයි තියෙන්නේ. මම මේක දැන් අපි දැන් කෝඩ් බොක්ස් ඉන්ස්ටෝල් කරන දේ කලින් කතා කරන්නේ. මේ dev c++ ඉන්ස්ටෝල් කරන දේ මම පොඩ්ඩක් කියලා දෙන්නම්. මේක ඩබල් ක්ලික් කරන්න. මේ software එක. හරි. මේ software එක ඩබල් ක්ලික් කරන විදිහට. ප්‍රශ්න වලට මේක yes කරන්නද no කරන්නද කියලා හයි මේක yes කරන්න. හරි. yes කරලා ඊට පස්සේ මේ විදිහට ඔයාලට මේක මේ progress bar එක යන. හරි. ඔතනින් අපි දැන් මේ අපේ language එක English මේක okay කරන්න. ඊළඟට මෙතෙන් I agree දෙන්න. මේ මොකුත් කරන්න බෑ හරි. අපි දැන් එතකොට මේ code blocks ගත්තත් ඔච්චරම තමයි හරි. next next දිදී යන්න තියෙන්නේ. මේ හැම එකම මෙතනින් install කරන්න ඔච්චර. දැන් ඔටෝ මේක install වෙනවා. ඔය වගේ තමයි normal ඕන software එකක් අපි දාලා install කරගන්න ඔය විදිහට. මේ විදිහට අපිට install කරගන්න පුළුවන්. හරි එතකොට දැන් ඕක install වෙලා ඉවරනට පස්සේ මේකත් dev c++ එකත් අපිට වැඩ කරන්න පුළුවන් විදිහට install වෙලා තියෙනවා. මොනවද ප්‍රශ්න දෙන්න කට්ටියන කතා කරා. දැන් මේක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. හරි. මෙතන dev c++ කියලා මෙතන පෙන්නනවා soft tag. මේක double click කරා පස්සේ මේක ඔයාලට මේක open කරගන්න පුළුවන්. මේක task bar එකට දාගන්න. ඉතින් අයින් කරගන්න. හරි. ඊට පස්සේ ඒක open වුණාට පස්සේ මේ විදිහට අහනවා ඔයාලගේ language එක මොකද්ද කියලා. හරි. එතකොට මේක ඉංග්‍රීසි දාන්න. දාලා next දෙන්න. ඊට පස්සේ ඔයාලගේ මේ ෆොන්ට් කලර්ස් මොනවද අරන් මනම් ඒ දේවල් ටික ඔයාලට කැමති එකක් සෝල් කරලා next දීලා මෙතනින් ඔකේ කරන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. හරි. දැන් ඔන්න ඔච්චරයි dev c++ එක දැන් වැඩ කරන්න පුළුවන් විදිහට හැදිලා දියේ. හරි. ඊට පස්සේ කෝඩ් බ්ලොක්ස් එකත් මේ විදිහට තමයි. කෝඩ් බ්ලොක්ස් එක ඕපන් කරාම ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. එතන මම මුලින්ම කියලා දුන්නේ කොහොමද මේ සෙටප් කරගන්නේ කියලා අපේ මැෂින්ස්. හරි. එතකොට අපිට කෝඩ් බ්ලොක්ස් ඕන නම් එක දාගන්න පුළුවන්. ඊට අමතරව මේ dev c++ එකක් දාගන්න පුළුවන්. හරි. ඒක කැම්පස් වල හැම ගන්නකොට ඔය දෙකම යූස් කරනවා කට්ටිය. මේ මොකක් වුණත් කමක් නැහැ. හරි. අපි මේ යූස් කරන software එක වැඩ ගන්න නැහැ. ඒ කියන්නේ ID එක අපිට වැඩ ගන්න නැහැ. ඔය අපි මේ dev c++ එකේ ලියන code එකම code box එකේ කියලා දාන්නේ ඒත් වැඩ ගන්නවා. හරි. ඒක මත depend වෙන්නේ නැහැ. ID එක මත depend වෙන්නේ නැහැ අපි මේ ලියන program එක. හරි. ඕනේ එක වැඩ කරනවා. All right. එතකොට ඔය විදිහට අපිට දැන් සෙටප් කරන විදිය ගැන තමයි මම පැහැදිලි කරේ. හරි. ඊළඟට ඊළඟ දේ බලමු අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා මේකේ කොහොමද රන් කරන්නේ කියලා. හරි. එතකොට මෙහෙමයි වෙන්නේ. දැන් අපි dev c++ එකේ අපි කෝඩ් දැල්ලිම මුලින් ෆයිල් ගියා new මෙතන source file කියන එක දෙන්න. හරි. deliver වෙලා ඔයාලට මේ control s deliver ලා මේක save කරගන්න පුළුවන්. හරි. control s වැඩ කරන්නේ නැත්නම් මොකද ගන්න දෙන්නේ? මෙතන ගිහලා save as දෙන්න. එතකොට මේක අපිට අවශ්‍ය තැනකට ගිහලා save කරගන්න පුළුවන්. හරි. කැමති තැනකට ගිහලා location එක දීලා save කරගන්න. එතකොට මම මේ C class එක examples හතරේ මේක save කරනවා අපේ මේ පළවෙනි program එකනේ first program .c කියලා දාලා save කරගන්න. හරි. එතකොට ඔන්නමයි අපි file එක save කරගන්නේ. එතකොට මෙතනින් මේක අපි මේ .c කියලා දාන එකෙන් වෙනස් වෙන්නේ මොකද්ද? අපි ලියන්නේ මේ program එකේ අපි ලියන්නේ C. හරි. C programming වලට අදාළවට අපි කියන extension එක කියලා. එතකොට ඔයිට දාගන්න පුළුවන්. හරි. ඊළඟට මෙන්න මේ ID එකේ තියෙන දේවල්. හරි. ඒ කියන්නේ අපිට මේ
ෆොන් සයිස් එකම ලොක මේ ලොකු කරගන්න ඕන නම් මේ ටූල්ස් ගිහලා එඩිටර් ඔප්ෂන්ස් යන්න හරි එඩිටර් ඔප්ෂන්ස් ගිහලා ෆොන්ට්ස් වලට යන්න ෆොන්ට්ස් වලදී අපිට මේ මෙතන සයිස් එක දැන් දීලා තියෙන්නේ 10 අපිට ඕක වැඩි කරගන්න පුළුවන් මේ විදිහට දැක්කද ඔය විදිහට අපිට මේක වැඩි කරගන්න පුළුවන් හරි මම ඔය විදිහට දීලා ඕකේ කරන්න ඔන්න ෆොන් සයිස් එක වැඩි වෙලා දැන් ඇවිල්ලා තියෙනවා ඔන්න ගෙන්ට පේනවනේ දැන් ඔක් හරි ඊළඟදී දැන් අපි මේක මේ කෝඩ් බ්ලොක්ස් වලත් මේක කරමු මම මේ එක අද විතරයි මෙහෙම කියලා දෙන දෙකේම මේ ප්‍රොජෙක්ට් හදනේදී ඊට පස්සේ ක්ලාස් එක පටන් ගත්තට පස්සේදී ඒ කියන්නේ පටන් ගත්තට පස්සේ කියන්නේ මේකෙන් පස්සේ මෙහෙම දෙක තුනක් කියලා දෙන්නේ නැහැ මොකක් හරි එකක් ගත්ත වැරඩික් කරන් ගියා හරි මේක හදන්නේ කොහොමද මම මෙතන new file කියන එක ක්ලික් කරන්න පුළුවන් නැත්නම් file ගිහලා new යන්නත් පුළුවන් empty file එකක් දෙන්න හරි empty file එකක් දුන්නු මේක save කරගන්න අපිට අවශ්‍ය දැනකට මේ save කරගන්න පුළුවන් මම අර path එකේම ගිහලා save කරනවා මෙතන කැමති නමක් දුන්නා not c කියලා දුන්නා save කරා හරි එතකොට මේකෙදි ෆොන්ට් සයිස් එක වැඩි කරගන්න අපිට පුළුවන් control එකත් එක්ක control එක click කරගෙන plus click කරන්න control එකත් එක්ක plus හරි එතකොට මේ විදිහට ෆොන්ට් සයිස් එක වැඩි කරගන්න පුළුවන් ඔච්චර ගන්න හරි දැන් දෙකේම දැන් තේරෙනවා ඔය දෙක කොහොමයි අපිට ෆොන්ට් සයිස් වැඩි කරගන්න විදිහ සහ ෆයිල් එකක් හදන්න දීම කතා කරා